සිත නිවන බුදු බණ ඉරුදින ධර්ම දේශනා මාලාව අද දේශකයාණන් වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සගම අනුමදස්සේ ස්වාමින්ද්‍රයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝදනෝ දුන්දකීරෝහමස්මි අනුතීරේ මහියා සමානවාසෝ චන්නාකුටි ආහිතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේව කෝදනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහියේක රන්ති වාසෝ විවටා කුටි නිම්බුතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේවාති ධර්ම ශ්‍රවණා විලාසී සදහවත් බෞද්ධ පින්වත්නි අද දවසෙත් මේ හිමිදිරි උදෑසනම සිත FM තුලින් සිත නිවන බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාව. දැන් වසරකටත් වැඩි කාලයක් පුරාවටම අපේ පින්වත් පිරිස මේ සිත FM තුලින් සිත නිවන බුදුබණ අනන්ත අපරිමාණ ප්‍රමාණයක් ශ්‍රවණය කරලා බොම සද්ධාවෙන් අපි දන්නවා මේ වෙලාවට සදී පැහැදී ඉන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නට. පින්වත්නි ලැබුවා වූ මනුස්ස ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා මේ බුදුදහමේ තිබෙන්නේ නැවත නැවත කළ යුතු දේවල්. දැන් බලන්ට ආනාපාන සති භාවනාව කියන්නේ හුස්ම සම්බන්ධව තිබෙන භාවනාව. හුස්ම ඉහළට ගැනීම පහළට හෙලීම කියන ප්‍රධාන කාරණය කේන්ද්‍ර කරගෙන එක සතියෙන් විවිධ ආකාරයෙන් සිද්ධ කිරීම ආනාපාන සති භාවනාව. ඒක නැවත නැවත කරන්න ඕන. ආනාපාන සති භාවනාව කොහොම කරත් හුස්ම ගන්නට ඕන, හුස්ම හෙලන්න ඕන. ඒක තමයි පදනම. මෛත්‍රී භාවනාවේ පදනම මෛත්‍රිය කිරීම. නැවත නැවත සිද්ධ කිරීම. අසුබ භාවනාව ගත්තත් ඒකත් එහෙමයි, නැවත නැවත. ඒකට පාලි භාෂාවේ වචනයක් තියෙනවා පුනප්පුනං කියලා. පුනප්පුනං කියන්නේ පුනපුනා. අපිත් කියනවා පුනපුනා ඔකම කියන්න එපයි කියලා. පුනප්පුනං කියලා කියන්නේ නැවත නැවත. ධර්මයත් එහෙමයි පිංගතුනි, නැවත නැවත අහන්න වෙනවා. හරියට හුස්ම ගන්නවා වගේ. අපිට හිතුනොත් එහෙම මේ වෙලාවේ අපි ඊයේත් හුස්ම ගත්තනේ දැන් හුස්ම ගන්න ඕනේ නැහැ කියලා කොහොම තියෙයිද? පැවැත්මක් නැහැ. ඒ වගේම නිදාගද්දී හිතුණොත් එහෙම අනේ මේ ඇහැරලා ඉන්නකොටත් හුස්ම ගන්නවා, නිදාගද්දී හුස්ම ගන්න එක ටිකක් නතර කරන්න ඕන කියලා පැවැත්මක් නැහැ. මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ දේශනා කරද්දී
මේ දහම් පාඨ මේ ගාථා සජ්ජායනා කරනකොට හිතෙන්න පුළුවන් මේකෙන් බණ අහලා තියෙනවා. එහෙම නැත්නම් මේ ධර්ම කාරණ අපි දන්නවා නැත්නම් ඉතින් ධර්මය අපි හැම වෙලෙම ශ්‍රවණය කරනවානේ දැන් ඕනේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ධර්මය ශ්‍රවණය කිරීම ධර්මී හැසිරීම එක වෙලාවකට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ජීවිතේ සෑම අවධියකම සෑම තප්පරයකම ගෙවෙන හැම මොහොතකම ධර්මයට අනුගත වීම තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඒක පාසලට ගියාම එක විදිහක්, මිතුරන් අතරේ ධර්මයේ හැසිරීම තවත් විදිහක්, ඒ වගේම තමයි උත්සවයකට ගියාම වෙනත් විදිහක්, රාජකාරියට ගියාම වෙනත් විදිහක්, විදෙස් රටකට ගියාම වෙනත් විදිහක් කියලා එක එක විදියට හැසිරෙන වැඩපිළිවෙලක් බුදුදහමේ නැහැ. ඒ සෑම තැනකදීම ගැළපෙන සෑම තැනකදීම වැදගත් වෙන විදිහට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. සෑම ස්ථානයකටම ගැළපෙනවා. පංචශීලයේ මොන සමාගමටද ගැළපෙන්නේ නැත්තේ? ඕන සමාගමකට, ඕන රාජකාරී ස්ථානයකට, ඕනම පාසලකට, ඕනම රටකට පංචශීලයේ ගැළපෙනවා. වැදගත්. එනිසා මේ හුස්ම ගන්නවා හා සමානව අපි ධර්මයත් අපේ ජීවිතේ නිතරම පවත්වා ගැනීමට අවශ්‍යයි. හුස්මත් ධර්මයක් කියන්නේ ජීවිතයත් ධර්මයක් කියන්නේ දෙකක් නෙවෙයි එකක් බවට අපි නිතරම හිතන්න සිද්ධ වෙනවා. එනිසා පින්වත්නි, ඒ අවබෝධයත් සමගින් අද අපේ පින්වතුනුත් එක්ක මේ උදෑසන කාලේ මම කල්පනා කළා පුංචි වෙලාවක් බොහෝම ලස්සන මේ ත්‍රිපිටක සාහිත්‍යයන හරි රමණීය සූත්‍රයක් උපයෝගී කරගෙන පුංචි වෙලාවක් අපේ ජීවිත අවබෝධයේ පිළිබඳව විවරණයක් සිද්ධ කරගන්න. අපේ ජීවිත ගැන පොඩ්ඩක් කතා කරන්න, අපේ ජීවිත ගැන හිතලා බලන්න මම මේ පුංචි අවස්ථාව යොදා ගන්නවා. පින්වත්නි, සුත්ත නිපාතේ එන ධනිය සූත්‍රය තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. ධනිය සූත්‍රය හරි ලස්සන සූත්‍රයක්. ඇත නැත කියන අන්ත දෙක පිළිබඳවත්, ලෞකිකත්වයේ සහ ලෝකෝත්තර තත්ත්වයේ පිළිබඳ සාකච්ඡාවත්, නාට්‍ය අනුසාරී බවත්, බොහොම ලස්සන කාව්‍ය සංග්‍රහයක් බවත්, යුගාසන ධර්ම දේශනාවක් බවත්, එවැගේම සංවාද කවියක් බවත් ඉතාම හොඳට වැටහෙනවා මේ සූත්‍රයේ කියවපුවහම. ඇත නැත කියන අන්ත දෙක කියලා මම කිව්වේ ඇති අත්ති සුකය සහ නත්ති සුකය. ඇත කියන සැපත සහ නැත කියන සැපත කියලා දෙකක් තියෙනවා. අපි හිතන්නේ තිබ්බහමයි සැප කියලා. හැබැයි මේ ධනිය සූත්‍රයේ තිබ්බේ නැති වුණාම, නැති වුණාමත් සැප විඳින්න පුළුවන්. අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් ධර්ම දේශනාව තුලින් කොහොමද මුකුත්ම නැත්තං සැප විඳින්නේ. ඒක මොකද්ද ඒ සැපත? අපි කල්පනා කරන්නේ ගොඩක් තිබ්බහමයි ගොඩාක් සතුට, ගොඩ ගහගත්තාමයි ගොඩාක් සතුට, පිරිලා තියෙන කොටයි ගොඩක් සතුට කියලා අපි දකින ජීවිතේ ධනිය සූත්‍රය තුල උගන්වනවා මුකුත්ම නැති වුණාම, කිසිම දෙයක් අහිමි වෙලා ගියාමත් ඒත් සතුටෙන් ඉන්න පුළුවන්. එනිසා පින්වත්නි, මේ ධනිය සූත්‍රය තුල ධනිය කියන ගොපල්ලා, එහෙම නැත්නම් මේ ගොපල්ලා කියන වචනයට වැඩිය ගෝපෝ කියන වචනේ, ගෝපෝ කියන්නේ ගවයන්ගේ අයිතිකරු හිමිකරු, ගොපල්ලා කියන්නේ ගවයන් පිටුපස යන කෙවිතක් අතින්ගත් ලබු කැටයක වතුර දාගත් පුංචි කොළු ගැටයකට තමයි අපි ගොපල්ලා කියලා කියන්නේ.
එයාට ගොපල්ල කියනවා. පරණ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. කෙවිතක් අතින් තියනවා, අතේ තියනවා හරක් දක්කන්ට. නමුත් මේ දනිය කියන කෙනා එහෙම කෙනෙක් නෙවෙයි. දනිය කියන කෙනා ගවයන්ගේ හිමිකරුවෙක්. එයා ගවය පිටිපස්සේ යන්නේ නැහැ. හැබැයි එයාට ගවපට්ටියේ හිමිකාරීත්වය තියෙනවා. අයිතිකරු ප්‍රධානියා. මේ ප්‍රධානියා කොච්චර පෝසත්ද කියනවා නම් පින්වත්නි, එයාට හිටියක් ගවයෝ 30,000ක්. මම හිතන්නේ ලංකාවේ තියෙන ගවයන් ඇතිකරන ස්ථානයකවත් එහෙම නැතුව ඇති. ගවයෝ 30,000ක්. 30,000ක ගවයෝ අයිතිකාරයෝ. ඒකෙන් 27,000ක්ම කිරි ලබලා දෙන කිරි දෙන්නු. 27,000ක්. ඒ වගේම තමයි මෙයාගේ පෝසත්කම ගවයෝ විතරක් නෙවෙයි, මෙයාට දරුවොත් ඉඳලා තියෙනවා. පුත්තු 7 දෙනයි. දුවලත් 7 දෙනෙක් හිටියා. ඒ වගේම ලේලිවරු එයාලත් 7 දෙනයි. 7 + 3 = 21 මගේ ගණන් හරිනම්. 21 ධනියට හිටියා බිරිඳක්, ධනිය ගෝපිකාව. ධනිය ගෝපිකාව. එතකොට ඔක්කොමලා 23 දෙනෙක් ඉඳලා තියෙනවා මේ ගෙදර. මෙයා වාසය කළේ ඔය මහි කියන ගංගාවේ හරි ලස්සන තැනක, මිටියාවතක පුංචි දූපතක් වගේ තැනක තමන්ගේ ගවයොත් එකතු කරගෙන, ගවපට්ටියක් තියාගෙන පුංචි නිවසක්, කුටියක්, එම නැත්තම් මාලිගාවක් වගේ එකක් එයා හදාගෙන හරි ලස්සනට ජීවත් වෙච්ච කෙනෙක්. මෙයා මේ ධනවත් භාවය ඇතිව මෙයා බොහොම උවමනාවෙන් ගවපට්ටිය හසුරුවමින්, තව සේවකයෝ ඒ කට්ටියට සලකමින්, සේවකයන්ගේ මුත් රාජකාරිය බලාපොරොත්තු වෙමින් කටයුතු කරනවා. එහෙම කටයුතු කරන මේ ධනිය දවසක් හවස් වරුවේ ඉඳගෙන ඉන්නකොට වහින්ට වගේ ලෑස්ති. ගොරවනවා, විදුලි කොටනවා. ඒ වගේම අපි දකිනවානේ දැන් වැස්ස එනකොට වැහිලිහිනියෝ පියාඹනවා. මහා හුළං හමනවා, සීතලයි, ගස්වල කොළ වැටෙනවා. ඒ වගේම තමයි කකුලුවෝ වැස්සක් එන්න ලැහත් වෙනකොට වතුරයිනේ නම් බෙනේ හදලා තියෙන්නේ, බෙනේ වැහුවා, වතුර එන්නේ තැනකට ගියා. ඒ ගංගා ඉවුරේ සිද්ධ වෙන වැඩපිළිවෙල. කකුලෝ එහෙම කරනවා. කුරුල්ලෝ ඉහළ අතුවල තමයි ගේ හදන්නේ වැස්ස කාලේ ලං වෙනකොට. උගේ කූඩු කඩාගෙන යයි කියලා ගං වතුරට. උඩට පියාඹනවා. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් සිද්ධ වෙනකොට දනියත් ඉඳගෙන ඉන්නවා තමන්ගේ නිවසට වෙලා, කුටියට වෙලා. ඉතින් පින්වත්නි, මේ සූත්‍රයේම කේන්ද්‍ර වෙලා තිබෙන්නේ වැස්ස අරමුණු කරගෙන. වැස්ස ගැන තමයි මේකෙන් වර්ණනා වෙන්නේ. එමු නැත්තම් වැස්සක් වහින්ට ගියපු නිසා තමයි මේ සූත්‍රය එළියට එන්නේ. මේ සංවාදයක් තියෙනවා ඒක ඇති වෙන්නේ. ඒ නිසා වැස්ස කියන්නේ අපූර්ව දෙයක් නේ. දැන් අපේ සාහිත්‍යයේ තියෙනවනේ වැස්ස ගැන ලියවෙච්ච බොහොම ලස්සන ඒවානේ. මල්ලි මමයි අකුරට යන වෙලාවේ, කළු කරගෙන ආවයි වෙයි වලාවේ, මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ, පමා වෙලා වැහපන් වෙයි වලාවේ. ඒ වැස්ස වහිනකොට කුඩයක් අතේ නැති කෙනෙක්, මුවා වෙන්න ගහක් නැති කෙනෙක් වැස්ස ගැන කියන හැටි. ඒ වගේම තමයි වර්ෂාව ප්‍රිය කරන ගොවියෝ වැස්ස වහින වෙලාවට තමන්ගේ හේන එහෙම සුද්ධ කළ බලාගෙන ඉන්නවා වහිනකා. දැන් මේ ධනියත් එහෙමයි. ධනිය බොහොම සතුටින් වහින වෙලාවේ ඒ සතුට ඉවා ගිහිල්ලා
තමන්ට හිතාගන්න බැරි සතුටක් හිතට ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නවා වහින වෙලාවයි. දැන් අපිට උදෑසන කාලේ වැඩට යන්නකොට දැන් මේ දසල වහිනවනේ. උදේට වැස්සොත් එහෙම කොහොමද? හරි ප්‍රශ්නයක් නේ ඒක. අපි තෙමිලා උදේ නැගිටින්නත් කම්මැලි හිතිලා ඊට පස්සේ ඔබේ රාජකාරියට එන්නත් පරක්කු වෙලා වහිනකොට හරි කම්මැලි ගතියක් එනවනේ. ඊට පස්සේ රාජකාරි ඉවර වෙලා යන්ට ලැහැත් වෙනකොට දැන් මේ දවස්වල හවසට වැස්සනේ වහිනවනේ. කොච්චර අපහසුවක්ද නේද? යන්ට බෑ, තෙමෙනවා. ඊට පස්සේ වාහන පරක්කුයි තදබද ඇති වෙලා පාරවල් නාය ගිහිල්ලා හරි ප්‍රශ්න. හැබැයි මේ හැඟීම ඇති වෙන්නේ අවස්ථා දෙකේම නෙවෙයි. ඔබ හොඳට කල්පනා කරන්න, ගෙදරට ගිය වෙලාවේ, ගෙදර ඉන්න වෙලාවේ එක පාරටම ඔබ හවසට ගෙදර ගිහිල්ලා නාලා ඇඟපත සෝදගෙන ඇඳුම් මෙහෙම සෝදලා පැත්තකින් තියලා ඉන්නකොට නිදාගන්න සූදානම් වෙනවා කෑම එහෙම කාලා. එතකොට ගොරව ගොරව වැස්සොත් එහෙම කොහොමද ඇති වෙන හැඟීම නේද? කියනවනේ වැහැපම් බුදු වැස්ස කාලා උදියන්න කියලා. හරි සතුටක් දැනෙනි ගොරව ගොරව වැස්සොත් නිදාගන්න ඇඳට ගිය වෙලාව. අන්න එහෙම වෙලාවක් මේක. උදේ වැඩට යන වෙලාවකුත් නෙවෙයි. ඒ වෙලාවේ වැස්ස ගැන කතාවත් කරන්න එපා. වැඩ ඇරලා යනකොටත් කතා කරන්න එපා වැස්ස ගැන. හැබැයි ගෙදරට ගිහිල්ලා ඇඳට වෙලා ඉන්නකොට වැස්සොත් එහෙම කොච්චර සනීපෙට නිඳයිද? කොච්චර ගෙරෙව්වත් අපිට මොකද? කොච්චර වැස්සත් අපිට මොකද? අපිට නිඳ යනවනේ. අපිට සතුටුයිනේ. ප්‍රශ්නයක් නැහැ නේක. ඉතින් මේ වෙලාවෙත් මේ සිද්ධ වෙන්නේ එහෙම දෙයක්. දනිය ඉන්නවා ගෙදෙට්ට වෙලා වහින්ට සූදානම් වෙනවා. යාර සතුටක් ඇතිනෝ. ඇයි ඒ? පක්කෝදනෝ. ඒ කියන්නේ එයාගේ ගෙදර කෑම පිළියෙල කරලා. පක්කෝදනෝ. කෑම තියෙනවා හොඳට උයල පිහල. ඒ හින්දා වැස්සට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දුද්ද කීරෝ. අර 27,000 කිරි එළදෙනුන්ගෙන් කිරි දොවල ඉවරයි. දැන් අර අපි ගෙදරට ගිහිල්ලා ඔක්කොම වැඩ ඉවර කරා වගේ තමයි. දුද්ද කීරෝ කිරි දොවල ඉවරයි. ඒ වගේම තමයි අනුතීරේ මහියා සමාන වාසෝ ගං තෙර අපි ඉන්නේ අපේ සේවකයන් එක්ක. බොහොම සතුටින් ඉන්නේ. ඒ වගේම තමයි චන්නා කුටි ගේ වහලා තින්නේ ගේ තෙමෙන්නේ නැහැ. බලන්න පින්වත්නි, ගයක් තෙමෙන පැල්පත් වාසියෙකුට මේ සතුට නැහැනේ. ඒ සතුට නැහැ. පොල්ලතු වහලා තියෙන ගෙයක් ඇතුළේ ඉඳලා බලන්න ඕන. ඒ පොල්ලතු වහලා තියෙන ගේ කාලෙකින් වැස්සක් ආවට පස්සේ වතුර බින්දු තනින් තනින් වැටිලා පොල්ලතු වහපු ගේක කවදාවත් සිමෙන්ති දාලා නැහැ. ගොම මැටි ගාලා තියෙන්නේ. ඒ ගොම මැටි වලට වතුර බින්දු 1-2 වැටෙනකොට මේ ගෙදර ඉන්න පුංචි ළමයි, ඒ ගෙදර ඉන්න වැඩිහිටියෝ දුවනවා වැස්සේ තෙමී තෙමී ගිය වටේ. ඇයි ඒ? වතුර වැටෙන තැන්වලට භාජන තියන්න. ඒ වගේම තමයි ගෙදර ඉන්න පිරිමි කෙනා දිග රිටක් අරන් එනවා, කෝටුවක්. අර පොල්ලතු එහාට මෙහාට කරලා තෙමෙන එක හදන්න. හැබැයි එහෙම අත්දැකීමක්, එහෙම දෙයක් මේ දනියට නෑ. චන්නා කුටි ගේ හොඳට වහලා තියෙන්නේ මේ කුටිය. වැස්ස වැටෙන්නේ නෑ. ආ හිතෝ ගිනි කියන ඊට පස්සේ ගිනි දැල්වලා, ඒ කියන්නේ මෙයාගේ ගේ ඇතුලේ, එහෙම නැත්නම් ගේ ඇතුලේ උණුසුම්මෙන්ට, ඒ උණුසුම්මෙන්ට අවශ්‍ය වෙන ගිනි උතුම් දැල්වලා තියෙන්නේ. දැන් ওই රටවල්වල උෂ්ණ කාලයට එක ස්වභාවයක්, ඒවා සීතල කරනවා. ඒ වගේම තමයි ඊළඟට රස්නේ කාලයට සීතල කරනවා වගේ සීතල කාරයට ගෙවල් උණුහුම් කරනවා. ඉතින් ඒ වගේ තමයි මෙයාගේ ගේ ඇතුළ දැන් මේ වහින කාලෙනේ. වැස්ස කාලෙ හින්දා ගේ ඇතුළ උණුසුම් කරලා තියෙන්නේ.
මේ උණුසුම් කරලා තියෙන වෙලාවේ තමයි මේ වැස්ස එන්ට සූදානම් වෙන්නේ. එතකොට කියනවා අත්තච්චේ පත්තයසි පවස්ස දේව. එයාට කෑම පිළියෙල වෙලා තියෙනවා, කිරි දොවලා තියෙනවා, දෙන්නුන්ගෙන් එහිඳ ප්‍රශ්නයක් නැහැ. එවගේම අනුතීරයේ මහියා සමානවාසෝ මහී ගන්තර බොහොම සතුටින් තමන්ගේ සේවකයෝ දරුවොත් එක්ක බිරිඳත් එක්ක ඉන්නේ. ගේ වහලා තියෙනවා, ගිනි දල්වලා තියෙනවා. වහින්ට කියලා කියන්නේ ඇති වෙන්න වහින්න ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා එයාට කියවෙනවා හරි ලස්සන කවියක්. ඒ කවිය තමයි මේක. බලන්න සතුටක් ඇති වුණාට පස්සේ අපිට ඒක කියවෙනවා සතුට. සතුට ප්‍රකාශ කරන ක්‍රම කීපයක් තියෙනවා. සමහරු තනියම හිනහ වෙනවා. සමහරුන්ගේ හිතේ සතුටක් ඇති වුණාම උඩ පැනපැන නටනවා. තව කෙනෙක්ගේ හිතේ සතුටක් ඇති වුණාට පස්සේ ඒ කෙනා ඒ සතුට තව කෙනෙකුට කියලා ප්‍රකාශ කරලා බෙදා ගන්නවා. සමහරුන්ට සතුටක් ඇති වුණාම කියවෙනවා කවියක් ගීතයක්. දනියටත් සිද්ධ වුණේ වැස්ස එනකොට තමන් දැන් වැස්සට මුහුණ දෙන්න සූදානම් කියන ඒ සතුටත් එක්ක කියවුණා කවිය. ඒ කවිය තමයි මේ කවි. එතකොට ඒ කවිය කියපුවාට පස්සේ ඒ කවියට ඒ කවිය අර්ථයට ඒ කවියේ සතුටට පිළිතුරු කවියක් කියන්න කිසිම කෙනෙක් ඒ ගෙදර හිටියේ නැහැ. දැන් අපි දැකලා තියෙනවානේ කවි මඩු තියෙනවා. කවි මඩුවක නැගලා කෙනෙක් කවියක් කිව්වට පස්සේ එක පක්ෂකින් අනිත් පැත්තේ කෙනා නැගිටලා ඒකට අභියෝගයක් නැත්තම් ඒක එහෙමයි කියලා ස්ථිර කරන දෙයක් කියනවා. දැන් යුගාසන කවිබන කියද්දිත් එහෙමයි. ඒක සාමින්වහන්සේ කෙනෙක් අනිත් හාමුදුරන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. හාමුදුරනේ කොහොමද මේ කාරණේ ඔබ වහන්සේ පැහැදිලි කරන්න. එතකොට ඒ හාමුදුරු උත්තරේ දෙනවා. දැන් මේකෙත් එහෙමයි. මේ ලස්සන කවියක් කිව්වට පස්සේ මම මගේ ගෙදර කෑම තියෙනවා, කිරි දොවලා තියෙන්නේ, මේ මගේ සමාන වාසීනුත් එක්ක හරි සතුටෙන් මම මේ ගංතෙරක ඉන්නේ. ඊට පස්සේ කුටිය සෙවිලි කරලා තියෙන්නේ, ගිනි දල්වලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම මිටියාවත දිහා බලාගෙන, ගංගාවේ දිහා බලාගෙන කියන්නේ. දැන් අපිත් බලන්නකෝ කොයි තරම් ප්‍රීතියක් කියලා ඇතිද කියලානේ. දැන් ඔය ඉඩම් විකුණන තැන්වල බලන්න ඔය පාරයිනේ ගහලා තියෙන පෝස්ටර්වල මොනවද තියෙන්නේ? අහවල් ගඟට මුහුණලා පිහිටි ඉඩම, වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩම, ඊට පස්සේ කඳු වැටියකට මුහුණලා පිහිටි ඉඩම. එහෙමනේ විකුණන්නේ ඉඩම්. ඇයි ඒ? එහෙම තැනක වහින වෙලාවට, එහෙම තැනක ඉන්නකොට කොච්චර සැනසීමක්ද? ඒ සැනසීමත් එක්ක මේ කවිය කියනකොට ගෙදර කෙනෙක් උත්තරේ දුන්නේ නැති වුණාට ඈතින් ඇහෙනවා ඒ වචනම භාවිතා කරපු කවියක්. මේ සමානයි, මේ ගාථා දෙකම එක සමාන අකුරු අක්ෂර වගේ පෙනුනට මේකේ අරුත් දෙකක් තියෙනවා. එයා මේ පිළිතුරු දෙන කෙනෙක් දනියට මේ ගෙදර කෙනෙක් පිළිතුරු නොදුන් නිසා සහ දෙන්න කෙනෙක් හිටපු නැති නිසාත් ඈතින් ඇහෙනවා පිළිතුරු කවියක්. ඒකට පිළිතුරක් ලැබෙනවා. අක්කෝදනෝ විගත කීලෝ හමස්මි. දැන් දනිය කීවේ පක්කෝදනෝ බත් ඉදිලා තියෙන්නේ කියලා. අරයා කියනවා එහා පැත්තේ ඉන්න කෙනා, අක්කෝදනෝ මම ක්‍රෝධේ නැති කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා දුද්ධ කීරෝ. ඒ දුද්ධ කීරෝ කියලා කියන්නේ දනිය. ඊට පස්සේ ඊළඟ කෙනා කියන්නේ දුග්ද කීලෝ කියලා, විගත කීලෝ කියලා. විගත කීලෝ ඒ කියන්නේ කෙලෙස් හුල්. එහෙම නැත්නම් සසර උල්, සසර ගමන් කරන්න හේතු වෙන උල් ගලවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දනිය කියන්නේ අනුතීරේ මහියා සමානවාසෝ කියලා. පිළිතුරු කවිය දෙන කෙනා, ඈතින් පිළිතුරක් දෙන කෙනා මේ වහින්ට සැලැස්ති වෙන වෙලාවේ එයා කියන්නේ අනුතීරේ මහියේ කරත්ති වාසෝ, අද රෑ විතරක් තනියම මම මේ ගන්තරේ ඉන්නවා. මෙයා කියන මම පිරිවරත් එක්ක ඉඳලා මේ සතුට විඳින්නේ මේ වහින වෙලාවේ. දුර ඉඳලා පිළිතුරු දෙන කෙනා කියන්නේ
තනියම ඉඳලා එක රාත්‍රියක් මම මේකේ සතුට විඳිනවා. එයත් සතුටින් ඉන්නේ. ඒ වගේම තමයි මේ ධනිය කියන්නේ චන්නා කුටි. ගේ වහලා තියනවා කියලා පිළිතුරු දෙන කෙනා කියනවා විවටා කුටි. කුටිය ගලවලා තියෙන. ඒ කියන්නේ වහලා නෙවෙයි. ඒ කියන්නේ හදවත නැමැති කුටිය ගලවලා දාලා. එහෙම නැත්තම් මේ කෙලස් නැමැති කුටිය ඉවත් කරලා හදවත විවර කරලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඒ නිසා ආහිතෝ ගිනි කියලා කියද්දි ධනිය නිබ්බුතෝ ගිනි කියලා කියනවා පිළිතුරු දෙන කෙනා. ඒ කියන්නේ ගින්න නිවලා කියලා. ධනිය කියනවා ගින්න දැල්වලා. පිළිතුරු කවියෙන් එනවා මොකද්ද? නිබ්බුතෝ ගිනි. ගින්න නිවලා කියලා. මෙන්න මේ වගේ ධනිය හිතා ගන්නටවත් බැරි ධනිය කවියක් කියනකොට ඒකට පිළිතුරු කවි ගණනාවක් මේ විදිහට මේක ගලාගෙන යනවා. දැන් මේ සංවාදය තුල තියෙන්නේ මේ ලෞකිකත්වයේ සහ ලෝකෝත්තරත්වයේ ගැන තියෙන සංවාදයක්. ධනියගේ තියෙන ඇතිකම, ඔහුගේ වස්තු ගැන. ඊට පස්සේ තවදුරට කියනවා මේ ධනියගේ බිරිඳ ගැනත් කියනනේ. යා තමන්ට හරි ආදරෙයි. දරුවෝ බොහොම නිරෝගිමත් වෙ ඉන්නේ. ඒ වගේම වෘෂභයෝ බොහොම හොඳින් ඉන්නවා. ඊට පස්සේ ඒ කිරි දොවන ප්‍රමාණය වැඩි වෙනවා දවසින් දවස. සේවකයෝ තමන්ට පක්ෂපාති. මේ ඔක්කොම කවියෙන් කියනකොට අර එහා පැත්තෙන් ඉන්න පිළිතුරු දෙන කෙනත් කියනවා එයාට බිරිඳක් නැහැ, හැබැයි සතුටෙන් ඉන්නේ, දරුවොත් නැහැ සතුටෙන් ඉන්නේ කියලා විරුද්ධ, ඒකට විරුද්ධව නැගෙන දේවල් ගොඩාක් කියනවා මේ ධනිය සූත්‍රය. එතකොට ඒ හැමදේම මම සඳහන් නොකර මේ වෙලාවේ කල්පනා කරන්නේ, ඔබට සඳහන් කරන්නේ මේ ලෝකේ තියෙන මිනිස්සු හරි කැමති සබහා ධර්මයට අභියෝග කරන්න. ඒකනේ උස තැන්වල ගෙවල් හදන්නේ. කඳුවල බොහොම අමාරුවෙන් හදනවා. එහෙම කන්දක මිනිස්සේ කොහොමවත් ඉන්න කැමති නැහැ. හැබැයි තියෙන මිනිස්සු කඳුවල ගෙවල් හදලා සබහා ධර්මයට අභියෝග කරනවා. අපි කන්දෙත් ගයක් හැදුවා. හැබැයි ඒ අභියෝගය සබහා ධර්මයේ විනාශ කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම තමයි සබහා ධර්මයට තියෙන මිනිස්සු අභියෝග කරලා ගෙදර වායු සමීකරණ සවි කරනවා නේද? ඒ කියන්නේ පරිසරයේ ගස් ඔක්කොම කපලා දැම්මත් කමක් නැහැ. අපි ඉන්නේ AC එකේ. ඒ අභියෝගය තියෙනවා. ඒ වගේම තමයි තව පුවතක් දැක්ක චීනය. මිනිස්සු රාත්‍රියට නැවත වැඩ කිරීම සඳහා, ඒ කියන්නේ ආලෝකයක් සහිතව වැඩ කරන්න, නැවත કૃතිම චන්ද්‍රයෙක් නිර්මාණය කරන්න යනවා. අන්තර්ජාලයේ තිබුණු පුවත. කොච්චර සාර්ථකද මන් දන්නේ ඒක. නමුත් ඔහු අභියෝග කරනවා රාත්‍රියට චන්ද්‍රයෙක් නිර්මාණය කළා. ඒ චන්ද්‍රයාගෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ සල්ලි තියෙන මිනිස්සු ධනවත් අය සබාධාමට අභියෝග කරනවා. ඒ අභියෝග කරලා ඒ අභියෝගයෙන් අනිත් මිනිසුන්ටත් උගන්වනවා. ඒකට කියනවා අපේ ගමේ ගොඩේ පම්පෝරි ගහනවා කියලා. තමන්ගේ තියෙන ඇති බව, තමන්ගේ තියෙන ධනවත් භාවය, තමන් ගොඩනගෙන හැටි, ගොඩ නැගිච්ච හැටි, තමන්ට තියෙන වස්තුව, හිමිකාරීත්වය, මේ ඔක්කොම ප්‍රකාශ කරලා තමන් ඉහලින් ඉන්න බව ප්‍රකාශ කරන්න හරි කැමති. ඉතින් මේක ඇති බව, යහපැත්තෙන් එන්නේ නැති බව. මේ නැති බව ගැන කතා කරලා ඒ නැති නිසා සතුට වෙනවානේ. ක්‍රෝධේ නැති හින්දා සතුට වෙනවා කියලා යහපැත්තෙන් කවිය ඇහෙන්නේ. ඒ වගේම ගිනි නියුපු නිසා සතුටුයි කියලා කියන්නේ. වහලේ ගලවපු නිසා, ඒ කියන්නේ තෙමෙන්ට අරපු නිසා. චන්හා කුටි කියනකොට කියනවා මගේ ගේ තෙමෙන් නැති නිසා සතුටුයි. හැබැයි මම මේක ගලවලා අයින් කරපු නිසා වහලේ සතුටුයි කියලා කියන්නේ යහපැත්තෙන්. ඒ නිසා මේ ඇති බව සහ නැති බව අතර සංවාදයේ කරගෙන යනකොට අන්තිම හරිය අවසන් භාගය වගේ පින්වත්නි මේ කවිය අතරේ මේ දෙන්නා මේ කවි කියනකොට ධනියයි, ඊට පස්සේ යහපැත්තෙන් කවි කියන කෙනයි, කවි කියනකොට තුන්වෙනි කෙනෙක් කොයි මැදට පනිනවා? දැන් ඒකනේ ස්වභාවය.
දෙන්නෙක් වැඩක් කරගෙන යනකොට කොහෙන් හරි කමන්න ඇවිල් තවත් කෙනෙක් ඒ මෙතර පනිනවා. ඒක අපේ ජීවිතවල තියෙන ස්වභාවයක්. මේ ලෝකෙම හැටි. පැවැත්ම සඳහා තෙවැන්නෙක් එහෙම නැත්නම් කඩාකප්පල් කරන්න හෝ පැවැත්ම සඳහා හෝ තෙවැන්නෙක් එනවම තමයි දෙන්නෙක් අතරට. ඒක තමයි ස්වභාවය. ඉතින් මේකෙත් එහෙමයි. මේ අවසාන භාගෙදි කියනවා මේ තෙවැන්නෙක් ඇවිල්ලා මේක අලුත් කරනවා. ඒ තෙවැන්නා ඇවිල්ලා කියනවා මේ සංවාදයේ යනකොට දනිය පැහැදීමක් ඇති කරගන්නකොට එහා පැත්තේ කියනාකේ කවිය පිළිබඳව එයා කියනවා නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති උපදීහි නරස්ස නන්දනා නයිසෝ නන්දති යෝනි රූපදී. එයා කිව්වා නන්දති පුත්තේහි පුත්තිමා මිනිස්සු සතුටු වෙන්නේ දරුවෝ නිසා. දරුවෝ දූවරු හින්ද සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ගෝමිකෝ ගෝහි තතේව නන්දති ගවයෝ හින්දත් පුළුවන්. ගොපල්ලෝ සතුටු වෙන්නේ ගවයෝ හින්ද. ඒ වගේම තමයි උපදීහි නරස්ස නන්දනා උමේ උපදී කෙලස් කියන ඒවා මිනිස්සු සතුටු කරන්න තියෙන ඒවා. නයිසෝ නන්දති යෝනි රූපදී යම් කෙනෙක් උපදීන් නැති කරේ දහ සතුට නොවන්නේ කියලා කිව්වා. අන්න ඒකටත් මේ කතාව කියද්දී දනියට උත්තර දෙන්න අවස්ථාව නොදී එහා පැත්තේ ඉඳලා කවි කියපු කෙනා මේ පිළිතුරු කවි කියපු කෙනා මේ අඩ අඳුරේ වැහි අඳුරේ මේ සවස් භාගේ දැකලා නැතිව නොපෙනෙන විදිහට මේ කවි කියන්නේ හඳුනාගත්ත දෙන්නෙක් නෙවෙයි තුන්වෙනි කෙනාගේ කවියට දනිය දැකපු නැති කෙනෙක් තමයි උත්තර දෙන්නේ. එයා කියනවා සෝචති පුත්තේ පුත්තිමා දරුවන් නිසා ශෝකය ඇති වෙනවා. මේක මේ නෑ කියන එකටමයි යන්නේ. ඇත කියන එක නැත කියන පැත්තෙමයි කතා කරන්නේ. ගෝමිකෝ ගෝහි තතේව සෝචති ගවයෝ හින්දත් මිනිසුන්ට දුක් වෙන්න වෙනවා. ඒ වගේම තමයි උපදීහි නරස්ස සෝචනා කෙලස් කියන්නේ මිනිසු ශෝකේ ඇති කරන දෙයක්. ඒ වගේම තමයි නහිසෝ සෝචතිනෝ නහිසෝ සෝචතියෝ නිරූපදී යම් කිසි කෙනෙක් කෙලස් නැති කරාද ඔහු ශෝක කරන්නේ නැහැ කියලා කියනවා. දැන් මේ කතාව මේ දනිය සූත්‍රයේ දනිය කෝපාලට උත්තර දෙන්නේ කවුරු කියලාද හිතන්නේ? දනියට උත්තර දෙන්නේ වෙන කෙනෙක් නෙවෙයි. මේ දනියගේ කවිය බුදුහාමුදුරන්ට දැනිලා ජේතවනාරාමයේ ඉන්නකොටම උන්වහන්සේ වැඩම කරනවා මහි ගන්තරට. කොච්චර කරුණාවන්ත කෙනෙක්ද බලන්න. මේ බුදුහාමුදුරුව මෙච්චර ධනිය තියෙන මෙච්චර වස්තුව තියෙන ගවයෝ 30000ක් ඉන්න දූවරු ඒ වගේම බොහොම හොඳ බිරිඳක් ඉන්න මෙයා මේ ලස්සන කවියක් කියද්දි බුදුහාමුදුරුවත් කවි කියන්න හිතිලා උන්වහන්සේ රහන්දා භාගේ මේ වැස්ස වැටෙන්න ඕන්න මෙන්න සූදානම වැහි අඳුර වැහි කළුව අකුණු ගහනවා ගුගුරනවා. ඒ අතරේ දනිය සතුටින් කවි කියනකොට බුදුහාමුදුරුවෝ එතෙන්ට ඇවිල්ලා ඒකට උත්තර දෙන්නේ. ඒ උත්තර කවි තමයි බුදුහාමුදුරුවෝ එහා පැත්තේ ඉඳලා දෙන්නේ. ඒ ආවේ බුදුහාමුදුරුවෝ. අන්තිමට මං කිව්වා තුන්වෙනි කෙනෙක් එතෙන්ට ආවා කියලා. ඒ ආවේ මාර්යා. ඒ මාර්යා ඇවිල්ලා තුන්වෙනි කෙනා විදිහට මේ කවි සංවාද යනකොට මාර්යාටත් බලාගෙන ඉන්න බැරිව මැදින් පැනලා කවියක් කියලා. දැන් එහෙමයි ඉන්නවනේ. නේද අපි කතාවක් කරගෙන යනකොට එයත් දන්න ටික අපිට මැදින් පැනලා කියන සාකච්ඡාවකදී එහෙම. ඉතින් මාර්යාත් එහෙම කෙනෙක්. මාර්යා දැන් දනිය බුදුහාමුදුරුව ගැන පැහැදෙනකොට ඒ පැහැදීම නැති කරන්න කිව්වා දරුවෝ හින්ද සතුටු වෙන්න පුළුවන්. නන්දති පුත්තේහි පුත්තිමා. ඔය මොනවා කිව්වත් එහා පැත්තේ කවි කියන කෙනා ඔය සතුට නැහැයි කියලා දනියට උගන්වනවා. දනියට ඇහෙන්ටයි බුදුහාමුදුරන්ට ඇහෙන්ටයි කියනවා නෑ 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 දරුවෝ හින්දම සතුට වෙන්න පුළුවන් ගවයෝ හින්ද පුළුවන් උපදී හින්ද පුළුවන් කෙලෙස් හින්ද පුළුවන් සතුට වෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුර කියනවා නෑ දරුවෝ හින්ද සතුට වෙන්න බෑ ගවයෝ හින්ද සතුට වෙන්නත් බෑ උපදීන් නිසා සතුට වෙන්නත් බෑ දුකම ඇති වෙන්නේ උපදී තිබ්බොත් එහෙම කියලා. එතකොට මේක මේ සමාජයට හරි වටින එකක්. මේක නිකම්ම සූත්‍රයක් නෙවෙයි. දැන් අපි දන්නවා
බොහෝ දෙනෙක් අර වචනෙම ගත්තොත් එහෙම පම්පෝරි ගහන්නේ තමන්ගේ තියෙනව ගැනනේ. දැන් බුදුහාමුදුරුව තමන් ගැන වර්ණනා කරන්නේ මුකුත්ම නැති හින්දා මොනවද බුදුහාමුදුරුවන්ට තිබ්බේ? මොනවද තිබ්බේ උන්වහන්සේට? මාලිගා තුනක් තිබ්බා එපා කිව්වා. හතරක් තිබ්බා. ඇයි මහමාලිගාව? රම්ම්‍ය සුරම්ම්‍ය සුබට අමතරව තව සුදුසන රජතුමා හිටපු එකත් වෙන කාගේවත් නෙවෙයි, ඒකත් හෙදුවත් කුමාරයා අතෑරියා. බිරිඳ අතෑරියා තමන්ගේ කිසිම දෙයක් නැති කෙනෙක්. ඉතින් මෙයාට හැමදේම තියෙන කෙනා. ධනිය කියන්නේ හොඳ බිරිඳක්, ලස්සන බිරිඳක් හිටියා, දරුවෝ හිටියා, හැමදේම. හැබැයි එයාගේ සතුටට බුදුහාමුදුරුව අභියෝග කරනවා මොකුත් නැතුව. තියෙන මිනිස්සුන්ගේ සතුටට නැති කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නම් කිසිම දෙයක්, ඒක බුදුහාමුදුරුව කරලා තියෙනවා, අපිට ඒක කරන්න බෑ. තියෙන මිනිස්සුන්ගේ සතුටට අභියෝග කරොත් එහෙම නැති මිනිහගේ සතුට නෙවෙයි ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුව මේ කරපු අභියෝගය හරි වැදගත්. ඒ මොකද මේක මතක තියාගන්න, දැන් අපි හැම දෙෙම තියෙන බව තුලින් හරියට සතුට වෙනවා ඇත කියලා. ගොඩක් සතුට වෙනවානේ. දැන් අපි මේ ධර්ම දේශනා කරනකොටත් මෙන්න මේ ගැටලුව තමයි තියෙන්නේ. මේ ගැටුම හාමුදුරුව බණ කියන ඔක්කොම අතාරින්න කියලා. හැබැයි මිනිස්සු අපිට දොස් කියනවා හාමුදුරුවොත් ඔක්කොම ලං කරලා කොහොමද අතාරින්න කියන්නේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. දැන් හාමුදුරුව එන වාහනේ සම්බන්ධව ගැටලුයි, හදන පන්සලේ වියහියදම් පිළිබඳව ප්‍රශ්නයි, ඒ ඔක්කොම තියෙන්නේ. ඒ ගැටලු ටික තමයි අපිට තියෙන්නේ. දැන් හාමුදුරුව අතාරින්න කියනවා. හැබැයි මිනිස්සු හිතනවා, විවේචනයක් තියෙනවා සමාජයේ, අතාරින්න කියන හාමුදුරුවම නොයෙක් දේවල් ලං කරගෙන. ඒක තමයි ප්‍රශ්නේ. ඒක නෙවෙයි ඇත්තටම සත්‍ය කතාව. ඇත්ත කතාව අපි තේරුම් ගන්න ඕනේ. එම ගැටුම අපි නිර්මාණය කරගන්නේ මේ ඇත කියන සංකල්පය, තියනවා කියන සංකල්පය අපි දරාගෙන ඉන්න තරමට පමණයි. දරාගෙන ඉන්න තරමට පමණයි. අපිට පින්වත්නි සිද්ධ වෙනවා ඒ සංකල්පයෙන් දුරස් වෙලා, ඈත් වෙලා වෙනම වැඩපිළිවෙලක් කරන්න. ඒ මොකද දැන් බලන්න මේ ධනිය කියන ගොපල්ල, ඔව් පන්සිල් කඩපු කෙනෙක්ද? කොහෙද දැන් මේ ධනිය සූත්‍රයේම කියවලා බලන්න, පන්සිල් කඩුවා කියලා කොහෙද හම්බෙන්නේ කියලා. ධනිය සත්තු මැරුවේ නැහැ. ධනිය අනුන්ගේව හොරකම් කරේ නැහැ. එයාගේ කිරි දෙන්නුන්ගෙන් තමයි ජීවත් වුනේ, තිරිමුදවල විකුණලා. ඒ වගේම තමයි එයා වෙන කෙනෙක්, එන බිරිඳක් ළඟට ගියයි කියලා, වෙන කාන්තාවක් ළඟට ගියයි කියලා මේ සඳහන් වෙන්නේ නැහැ. එයා කියන්නේ දීර්ඝ රාත්‍රියක්, දීර්ඝ කාලයක් සංසාරේ අපි දෙන්න එකට හිටපු දෙන්නේ. ඒ කියන්නේ එච්චරම ආදරෙයි, බොහොම සුන්දරයි කියලා තමන්ගේ බිරිඳ ගැන වර්ණනා කරද්දි එවැනි පුරුෂයෙක් තව බිරිඳක් ආශ්‍රය කරනවායි කියලා අපිට කියන්න බෑ. බොරු කියපු කෙනෙකුත් නෙවෙයි, මුසාව කියපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි ධනිය මේ කවි කිව්වෙත්, එහෙම නැත්නම් ධනිය ජීවත් වුනේ සුරාපානය කළත් නෙවෙයි. ධනිය ජීවත් වුනේ, ධනිය හිටියේ, ධනිය වාසය කළේ බොහොම ප්‍රකෘතිමත්ව. මේ කවි කිව්වෙත් ප්‍රකෘතියෙන්. එතකොට එයා පන්සිල් කැඩුවේ නැහැ. එයා පන්සිල් සමාදන් නොවෙන්න පුළුවන්. හැබැයි පන්සිල් කඩපු කෙනෙක් නෙවෙයි. අපේ ජීවිත බලපුවාමත් අපිට තියෙනවා සතුටක් ওই සිල් වලින් එකක් හරි අපි රැක්කයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධනිය ඒ පන්සිල් රැකගෙන ඉන්න හින්දා බුදුහාමුදුරුව ධනියට පිහිට නොවි හිටියේ නෑ. දැන් අපි කල්පනා කරනවානි, අටසිල් ගත්තාමත් හරි, පන්සිල් තියුණාමත් හරි අපි සම්පූර්ණයි කියලා. නෑ, එතනින් බුදුදහම නතර වෙන්නේ නෑ. සීලයෙන් පමණක් නතර වෙන්නේ නෑ. සීලයෙන් පමණක් බුදුදහම සියලු දේවල් සම්පූර්ණ වෙන්නේ නෑ. සිල්වත් උනා කියලා, පොයට සිල් ගත්තා කියලා, ඒ වගේම තමයි පංචශීලයේ රැක්කයි කියලත් නේද? අපි දන්නවා ගිහි ජීවිතයේ ගත කරනකොට පංචශීලයේ නිවැරදිව රකින්න අපහසුයි. ඒක වෙන්නේ නෑ. ඒක අලුත් කරගන්න සිද්ධ වෙනවා අලුතෙන්. හැබැයි හරියට පංචශීලයේ රකින්න හරි අපහසුයි.
ඒක ගිහි ජීවිතයේ තියෙන ස්වභාවය. ඒ නිසා ඒ අපහසුතාවයේ මැදේ වුවත් නැවත නැවත සීලය අලුත් කරගැනීමෙන් කොහොම හරි සීලය රකින්නවා. ඒක තමයි වැදගත්කම. නමුත් සීලය තුලින් සීලය පමනක් තිබීම පමණින් වස්තු සම්භාර තිබුණු පමණින් බුදුහාමුදුරුවෝ තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ තෘප්තිමත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මෙච්චර හොඳට හිටපු මේ ධනිය හරි සතුටෙන් සින්දුවක් කියාගෙන නේද ගවයෝ දිහා බලාගෙන බිරිඳත් සතුටු කරගෙන යත් සතුටු වෙලා දරුවන්ටත් ඒ නිසි ආකාරයෙන් සලකගෙන ඔවුන් නිරෝගිමත්ව තබමින් තමන්ගේ සේවකයමුත් බලා කියාගෙන ඔවුන්ට සලකමින් මේ කුටියක් හදාගෙන හිටපු මේ ධනියගේ ගෙට පැනලා මේ ධනියගේ මැදට පැනලා ධනියගේ කවියට කවි කියන්න ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මොකද්ද ඒ කරපු වැඩි? ඒ කරපු වැඩි මොකද්ද බුදුහාමුදුරුවෝ? ඔහුගේ සතුට, ඔහුගේ ප්‍රීතිය, ඔහු බොහොම හොඳට හිටපු කෙනා, මෙච්චර ධනියක් තිබිලත් එයා හරි සාර්ථක කෙනෙක්. අසාර්ථක නෑ, ධනිය සාර්ථකම කෙනෙක්. 30,000ක ගවයෝ ඉන්නවායි කියලා කියන්නේ දැන් හොඳම වර්ගයේ කාර් 30,000ක් තිබ්බා වගේ. ඒ තරම් වටිනවා ඒ කාලේ. හොඳම වර්ගයේ කාර් 30,000කට වැඩිය වටිනවා ගවයෝ 30,000. හරි වටිනවා. ඒ කාලෙට අනුව. එහෙම හිටපු කෙනා සිල් සමාදන් නොවුනත් සිල් රකිමිනුත් සාර්ථකයි කියලා හිටපු කෙනා ඇයි බුදුහාමුදුරුව පහදවා ගත්තේ? ඒ දෙන්න පහදවාගෙන ගෝපිකාවත් ඒ වගේම ධනිය ගෝපාලත් නැත්නම් ධනිය මේ ව්‍යාපාරිකෙක් ව්‍යාපාරික බිරිඳක් ගෝපිකාව මේ ව්‍යාපාරිකයත් ව්‍යාපාරික බිරිඳත් පහදවාගෙන උන්ට සත්‍ය අවබෝධ කරනවා. ඇත්ත කියන එකේ නෙවෙයි සතුට තියෙන්නේ, මුකුත්ම නැත්තම් කියලා එකතු කරගෙන කියලා ජේතවනාරාමේ මහාන කරනවා. මහාන කරලා උන්ට කියලා දෙනවා ඇත කියන එකේ නෙවෙයි සතුට තියෙන්නේ නැත කියන එකේ කියලා. ඇයි පින්වත්නි, මම හිතන්නේ ඔබට ඉතිරි කරන්නම්. දැන් මේකේ අර මාර්යා ඇවිල්ලා කියන කතාව තමයි නන්දති පුත්තේහි පුත්තිමා. දරුවෝ හින්දා මිනිසුන් සතුට වෙන්න පුළුවන් කියලා කියනවා. ඇත්ත. තරමක් කාලයක් පුළුවන්. යන්තරමක් කලක් පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි දරුවෝ හින්දා දුක් විඳින මිනිස්සු මේ ලෝකේ නැද්ද? අපේ රටේ නැද්ද? ඉන්නවා. දරුවෝ නිසා දුකටපත් වෙච්ච අය නැද්ද? ඉන්නවා. ඒකින් මං කියන්නේ නෑ දරුවෝ හදන්න එපා කියලා. ඒක වැරද්ද වළ ගන්න එපා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඊට පස්සේ තමන්ගේ තියෙන ධනය වස්තුව හින්දා උපයන දේවල් නිසා ලාභ නිසා තමන්ට ලැබෙන ලාභ නිසා සතුට වෙන අය ඉන්නවා. හැබැයි ඒ වගේම ඒ සතුටත් එක්කම පිටිපස්සෙන් ඉන්න අලාභත් එක්ක දුක්ගෙන පිරිසක්. ඒකෙන් මං කියන්නේ නැහැ ධනිය උපයන්ට එපයි කියලා. ගෙවල් හදන්න එපා, යාන වාහන වල යන්න එපා, ඒවා ගන්න එපා කියලා මේ කියනවා නෙවෙයි. ඒක වැරද්දවලා ගන්නත් එපා. ඒ වගේම තමයි කෙලෙස් තමන්ගේ තියෙන හැඟීම් එක්ක යම්කිසි සතුටක් මිනිසුන්ට නැහැ කියලා කියන්න බෑ. බුදුහාමුදුරුවෝ අනුමත කරනවා තියෙනවා. හැබැයි ඒ තියෙන සතුටේ ප්‍රමාණය, එහෙම නැත්නම් ඒක පවතින කාලපරාසය, ඒක කොච්චර කාල ස්ථීරයිද, කුමන භවයේ ඒ සතුටේ තියෙන කුමන භවයේ දක්වා ඒ සතුට ගරන් යන්න පුළුවන්ද, ජීවිතේ කොයි කාලයකට ගරන් යන්න පුළුවන් කියන එක අපි හිතන්න ඕන. ඒතකොට මේ අස්ථීර දේවල් තුළ ස්ථීරත්වය අපි කොච්චර දුරට හොයනවද කියන එකයි හිතන්න ඕන. එනිසා හොඳට මතක තියාගන්න මේ ගෙවල් හැදුවේ මේ භවයේ විතරක් නෙවෙයි. පින්වතුන්ට දරුවෝ හිටියෙත් මේ භවයේ විතරක් නෙවෙයි. ඒ වගේම තමයි යාන වාහන තිබ්බෙත් මේ භවයේ විතරක් නෙවෙයි. සංසාරේ බිමින් යන කට්ටියට ගුවන් යානා තිබිලා තියෙනවා. දරුවෝ එක්කෙනෙක් ඉන්න අයට දරුවෝ ගොඩක් ඉන්නේ නැති සංසාරේ. මේ භවයේ එක්කෙනෙක් හිටියට දෙන්නෙක් හිටියට මේකේ තියෙන ප්‍රතිඵලය මොකක්ද අවසානයේට? අපි කොතනින්ද සතුටු වෙලා තියෙන්නේ නේද? අපි කොතනින්ද මේ අපේ සිත අපි හදාගෙන තියෙන්නේ?
අපි තාමත් එකම වැඩපිළිවෙලක ඉන්නේ. ඇත්ත කියන එකේ සතුට හොයලා නැති භවෙහි දුක පිළිබඳව අපි ආවර්ජනය කරනකොට බුදුහාමුදුරු ගන්නනවා නැත කියන එකේ සතුට ඇත, ඇත කියන එකේ සතුට නැත කියලා. ඒක බොහොම ඉතිහාසයට එන බොහොම වැදගත්ම කාරණයක්. ඇත කියන එකේ සතුට හැමෝම තියෙනවා කියනකොට බුදුහාමුදුරු ගන්නුවේ නෑ නෑ, නැත කියන එකේ සතුට තියෙන්නේ මුකුත්ම නැත්තම්. අපි දකින්නේ දුකට මිනිසු දුකින් ඉන්නේ මුකුත්ම නැත්තම් කියලානේ. නෑ, මුකුත්ම නැත්තම් සතුටින් ඉන්න පුළුවන්. බලන්න බුදුහාමුදුරු මුකුත්ම නැතුවනේ සතුටින් හිටියේ. මේ ලෝකේ ප්‍රීතිමත්ව හිටපු කෙනෙක් නම්, සතුටින්ම හිටපු කෙනෙක් නම් මුකුත්ම නැතුව ඒ බුදුහාමුදුරු. මහරහතන් වහන්සේලා බොහොම කුටියක ගල් ලැනක. එනිසා පින්වතුනි, අපිට කළ යුතු වැඩපිළිවෙලක් තිබෙනවා. ওই තියෙනව කොම විසිකණ්ඩ කියලා ඉවත් කරන්න කියලා නෙවෙයි බුදුහාමුදුරුව කියන්නේ. ඇත්ත කියන එකේ තියෙන සතුට පවතින කාල පරාසය අපි හිතන්න ඕනා. ඒ වගේ තියෙන ප්‍රමාණයේ වර්ගය, එහෙම නැත්නම් එහි ප්‍රමාණය පවතින ආකාරය අපි හිතන්න ඕනා. අපිට පින්වතුනි හිතා ගන්න අවශ්‍ය වෙන්නේ මේ නැත කියන එක තුල තියෙන සතුට පිළිබඳව. ඒක අවශ්‍යයි. ඒක භික්ෂූන්ට අවශ්‍යයි, ගිහි ඔබට අවශ්‍යයි. අපි දෙපැත්තරම මේක ඕන. එනිසා පින්වතුනි අද මේ ධනීය ගෝපාල කියන කතාව තුල ඇත්තටම තියෙන අන්තර්ගතය තමයි, සත්‍ය වශයෙන්ම තියෙන අන්තර්ගතය තමයි, ඇත කියන තැන තියෙන සතුටට වඩා නැත කියන තැනින් විඳින්න පුළුවන් සතුට බහුලයි කියන එක. එනිසා ඒ සතුට විඳින්න ඔබට මේක නැවත සිහිපත් කරගන්න, නැවත ධනීය ගෝපාල කියන සූත්‍රය, ධනීය ගෝපාල ගැන කියවලා හොයලා, ධනීය ගෝපිකාව ගැන දැනගෙන ඔබටත් ජීවිතේ සාර්ථක කරගන්නට මේ ධර්ම දේශනාවේ ලැබෙන අනුබලය පිටිවහලක් වේවා. ඔබ හැම දෙනාටම ඒ තුරින් වීරිය වඩන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වීම තුළින් දෙවියන්ගේ ජීවිත දිව්‍ය ඉසුරුභාවයන් වඩා වර්ධනය වේවා. ඔවුනුත් නිවනින් සනසේවා කියල ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු මං පරන්ති. ධර්මය ආපු ඔබ හැම දෙනාටමත්, සිත FM නාලිකාවේ පින්වත් හැම දෙනාටමත්, ලෝකවාසීන්ටත්, දෙවියන්ටත්, බඹුන්ටත්, අවසන එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවකදී එකම සාදු නාදයකින් එකට නිවන් දකින්නට මේ පින් කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මය අසන්න, ජීවිතය දිනන්න සෑම ඉරිදාවකම උදෑසන 6ට සිත නිවන බුදුබණ.